ලංකාව අතීතයේ ඉඳන්ම ශ්‍රී ලංකාවේ T20 තරඟවල ඉහළ දක්ෂතා පෙන්වන්න සමත් වෙලා නැහැ. මේ තත්ත්වය මේ වෙද්දී තවත් දරුණු වෙලා වගේ තමයි පේන්න තියෙන්නේ. අවසන් වතාවට සෙල්ලම් කරපු T20 තරඟාවලි හතම ශ්‍රී ලංකාව පරාජයන් වාර්තා කරලා තියෙන්නේ. මේ අමීරි වාර්තාවට අලුතෙන් එකතුණු නව ශ්‍රීලන්තයේ එක් තරඟාවලි පරාජයෙන් පස්සේ නිරෝෂන් දික්කල්ල කියලා තිබුණේ පරාජය ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි කියලා. මොකද මේ තරඟ දෙකම තියුණු තරඟ විදිහට තමයි අවසන් වුනේ. අපි ගහපු ලකුණු ගන්න ඕවර 16කින් නව ශ්‍රීලන්තය ගත්තනම් අපිට හිතන්න තිබුණා අපි ගොඩක් මදි කියලා. නමුත් තරඟ දෙකම අවාසනාවන්ත ලෙස අවසන් පන්දුවාරයේදී තමයි පරාජයට පත් වුනේ. ඒක ලොකු වේදනාවක්. මොකද කණ්ඩායමේ හිටපු හොඳම පන්දු යවන්නන් අතරින් පන්දුව අතහැරුණා. තරඟයකදී එවැනි දේවල් වෙන්න පුළුවන් වුණත් ඒ වගේ දේවල් සිදු වුනේ අපේ අවාසනාවට. මම හිතනවා ඉදිරියේදී එවැනි දේවල් සිදු වෙන එකක් නැහැ කියලා. පළවෙනි ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අතරින් උඩ පන්දු 3ක් අතහැරුණා. දෙවැනි තරඟයේ උඩ පන්දු 2ක් අතහැරුණා. මේ උඩ පන්දු තරඟයේ තීරණයට විශාල බලපෑමක් කළා කියලා තමයි අපිට තරඟයේ නරඹද්දී පෙනුනේ. මේ විදිහට උඩ පන්දු ගිලිහී යාම ගැන දික්කල්ල කිව්වේ මේ වගේ කතාවක්. තරඟයේ තීරණාත්මක අවස්ථාවලදී උඩ පන්දු අතහැරීම අපේ පරාජයට බලපෑවා. ඔවුන් හොඳ පන්දු රකින්නන්. නමුත් අවාසනාවට ඒ විදිහට සිදු වුණා. මාලිංගය කණ්ඩායම ලෑස්ති කරන්නේ ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන්. අපි පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් හොඳින් පන්දු යවුවා. නමුත් ප්‍රතිකරණයේදී ලකුණු 10ක් 15ක් අපිට මදි වුණා. තරඟ දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම තමයි මුලින් පන්දුවට පහර දෙන්නේ. තරඟ පරාජයට කාසිවාසී ලොකු බලපෑමක් උනේ නැහැ කියලා තමයි දික්කල්ලගේ කතාව බැලුවම තේරෙන්නේ. පළමු තරඟයේදී වැස්සයි පින්නයි දෙකම තිබුණා. මේ තරඟයේදී පින්නත් නැහැ වැස්සත් නැහැ. ඒ නිසා තනතිරුව තදට තිබුණා. ඒ නිසා ලකුණු 160ට අපිට මදි වුණා. ලකුණු 40කට කඩලු දෙකක් ගිය වෙලාවේ මමයි අවිෂ්කයි පොඩ්ඩක් සෙමින් ලකුණු ලබා ගත්තා. ඒ වෙලාවේ තවත් කඩලු දැවි ගියා නම් අමාරු වෙන්න තිබ්බා. ඒ නිසා ලකුණු නැතුව පන්දු කිහිපයක් යන්න ඇති. නමුත් අපි නව ශ්‍රීලන්තයට වැඩි 4 පහරවල් එල්ල කළා. තරඟයේ යන ආකාරයට එවැනි දේවල් සිදු වුණා. දෙවෙනි තරඟයේ හොඳින් පන්දු යවපු ඉසුරුදාන්ට එක පන්දුවාරයක් අඩුවෙන් තමයි යවන්න උනේ. එදා උදාන පන්දුවාර 3කදී ලකුණු 18කට කඩුලක් දවා ගන්න සමත් වෙලා ඉද්දී තීරණාත්මක මොහොතක මේ විදිහට ප්‍රධාන පන්දු යවන්නක් ගිය පන්දුවාරයක් ඉතිරි වීම නායකයා අතින් උණු අත්පසු වීමක්ද කියලා හැවම දික්වැල්ල කියලා තිබුණේ මෙහෙම කතාවක්. උදානගේ පන්දුවාරයක් ඉතුරු වුණාද කියලා මම දන්නේ නැහැ. මොකද මම මේ වෙලාවේ කකුලේ ආබාධය නිසා ක්‍රීඩාගාරයේ හිටියේ. හැබැයි මාලිංග කියන්නේ ගොඩක් අද්දකීම් තියෙන නායකයෙක්. ඔහුට එහෙම අමතක වෙන්න බෑ. මම හිතන්නේ තරඟේ ආකාරයට ඔහු ඒක හිතලා කරන්නේ නැති. අපිට පන්දු යවන්නන් 7 දෙනෙක් හිටියා. හොඳ දඟ පන්දු යවන්නන් 3 දෙනෙක් හිටියා. ඔවුන් හොඳින් පන්දු යවුවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී පාට සුබ දවසක්.